ඉතින් කොහමද ඔයාලට? මම අද අරගෙන ආවේ රසම රස සලාදයක් හදාගන්න හැටි. මේ සලාදේ ඉතාලියේ ඉන්න අය නම් හදන්න දන්නවා. ගෙදර වම්බටු ගස්සල වම්බටු පිරීලා තියෙන නිසා මං හිතුවා මේක හදන්න. මොකද මේක හදලා තියාගත්තාම සලාදයක් ඕන වෙද්දි මේක අරගෙන කන්න විතරයි තියෙන්නේ. මේක හදලා කාලයක් තියාගන්නත් පුළුවන්. වැඩි කතා නැතුවම අපි බලමුකෝ මොනවද මම මේක හදාගන්න ගත්තේ කියලා. මම ගත්තේ වම්බටු මේ විදිහට හීනි තීරු කපලා. තව මම ගත්තා විනාකිරි පාස්ලි කොළ ටිකක්, ඉදුණු අමු මිරිස් සුදු ලුණු, තෙල් ටිකක්, ලුණු. මම මේ සලාදේ කල් තියාගන්න නිසා එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් තමයි ගත්තේ. ඔයාලට එළවලු තෙල් වුණත් ගන්න පුළුවන්. එහෙනම් අපි බලමුද කොහොමද මම මේක හදාගත්තේ කියලා. මම මේ සලාදේ හදන්න ගත්තේ මෙන්න මේ වගේ වම්බටු. මම වගේ ගහෙන් කඩාගත්ත ගමන්ම ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි ඉතින් වෙළඳපළේ තියෙන ඒවත් ඔයාලට ගන්න පුළුවන්. මේ වගේ ඉදුණ මිරිස් කරල් දෙකක් තමයි මම ගත්තේ. ඔයාලට වැඩිපුර ඕනේ නම් එකතු කරගන්නත් පුළුවන්. ශීතකරණයේ තියෙන වම්බටු උනත් කල් තියාගන්න එකට උනත් ගන්න පුළුවන්. මම මේ විදිහට වම්බටු ටික හීනි තීරු කපා ගත්තේ කොටස් වශයෙන්. ඒ කියන්නේ එකපාරක් බදින ප්‍රමාණය තමයි ඒ විදිහට කපලා ලුණු ටිකක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරලා ගත්තේ. රස අණුව ලුණු ටිකක් එකතු කරලා මේ වගේ හොඳින් වම්බටු කෑලිවල ලුණු ටික තවර ගන්න ඕන. මේ විදිහට ලුණු තවර ගන්න වම්බටු කෑලි එක කොටසක් අවශ්‍ය ගානට බැදීගෙන එනකොට තමයි මම අනිත් කොටස කෑලි කපලා ලුණු එකතු කරගත්තේ. එතකොට වම්බටු වල කහට පිපීම අඩු කරගෙන අපිට බැද ගන්න පුළුවන්. දැන් මම වෙනමම ගත්ත තෙල් ටිකෙන් ටිකක් පෑන් එකක තවර ගන්නවා. සම්පූර්ණයෙන්ම වම්බටු කෑලි එක කොටසක් බැද ගන්න මම මේ විදියට එකපාරයි තෙල් තවර ගන්නෙ. මේ විදියට තවරගෙන රත් වුණාම මේ වම්බටු පෙති ටික අතුරලා හොඳින් බැද ගන්නවා. මේ විදියට බැද ගන්න ගොඩක් තෙල් ඕන කරන්නේ නැහැ. මේ වම්බටු වල අමු ගතිය යනකම් විතරයි මට බැද ගන්න ඕන. මේ විදියට කපාගත්ත වම්බටු එක කොටසක් මම සම්පූර්ණයෙන්ම පෑන් එකේ අතුර ගන්නවා. මෙහෙම බැදගද්දි පොත්ත පැත්ත නෙවෙයි මට බැද ගන්න ඕන. වම්බටු එකේ සුදු පාට බීජ සහිත පැති, ඒ පැති තමයි හොඳින් බැදෙන්න ඕන. මේ වගේ ගොඩක් මහත නැති තීරු විදියට කපා ගත්තාම ඉක්මනින්ම ලේසියෙන්ම බැද ගන්නත් පහසුයි. වම්බටු කැබලි වල එක පැත්තක් බැදෙද්දි අනිත් පැත්ත මේ විදියට හරව ගන්න. මේ වගේ ඔක්කොම අනිත් පැත්ත හරවගෙන දෙපැත්ත හොඳින් බැද ගන්න ඕන. බාගෙට අමුයෙන් තියෙන්නේ එහෙමනම් බැද ගන්න එපා. මේකට ගොඩක් වෙලා යන්නෙත් නැහැ. ඔයාලට ලේසියෙන්ම මේක බැද ගන්න පුළුවන් මං කිව්වා වගේ මේ විදිහට හීනි තීරු කපා ගත්තොත්. දැන් වම්බටු ටික මට ඕන ප්‍රමාණයට බැදිලා තියෙන්නේ. මම මේ විදිහට කොටස් විදිහට වම්බටු ටික ඔක්කොම බැදගත්තා. දැන් බලන්නකෝ මේ මම බැදගෙන තියෙන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයට. වම්බටු කෑලි වල මාංශමය කොටස කරවෙන්න බැදිලා නැහැ. මේක මේ විදිහට කන්නත් පුළුවන්. මේ වම්බටු කෑලි වල කිසිම අමු ගතියක් නැහැ. ඔයාලට මේ ප්‍රමාණයට වඩා බැදෙන්න ඕනේ නම් ගොඩාක් කරවෙන්න බැදගන්නේ නැතුව සාමාන්‍ය ගානට තව ටිකක් බැදගන්න. මම දැන් මේ බැදගත්තු තීරු ටික මේ වගේ පොඩි කෑලි වලට කපා ගත්තා. ඔයාලට කැමති ප්‍රමාණයට පොඩියට කපා ගන්න පුළුවන්. මම කැමති මේ වගේ හැපෙන ප්‍රමාණයට කෑලි කපා ගත්තාමයි. දැන් මම මේ කපාගත්ත වම්බටු කෑලි ටිකට හීනියට පෙති කපාගත්ත සුදු ලුණු, හීනියට පෙති කපාගත්ත ඉදුණු අමු මිරිස්,
පොඩියට කපාගත්ත පාස්ලි කොළ ඒ වගේම විනාකිරි ටිකත් එකතු කර ගන්නවා. මම විනාකිරි විදිහට එකතු කරගන්නේ ඇපල් සයිඩර් විනාකිරි. ඔයාලට කැමති විනාකිරි වර්ගයක් රස අනුව එකතු කර ගන්න පුළුවන්. මේ විදිහට එකතු කරලා මම හොඳින් මිශ්‍ර කර ගන්නවා. දැන් මම මේකට මේස හැඳි දෙක තුනක් ඔලිව් තෙල් එකතු කර ගන්නවා. ඔලිව් තෙල් නැත්නම් එළවලු තෙල් එකතු කර ගන්න පුළුවන්. ඔයාලට මේක ඔයාලගේ කැමැත්ත අනුව එකතු කර ගන්න පුළුවන්. වම්බටුවල ලුණු රසය තියෙන නිසා අවශ්‍ය ප්‍රමාණයට රස බලලා ලුණුත් එකතු කර ගන්න. මේ විදිහට එකතු කරලා හොඳින් මිශ්‍ර කරගෙන ඔයාලට මේ විදිහටම ආහාරයට ගන්න පුළුවන්. මම මේක කල් තියාගන්න නිසා මම දැන් මේක හොඳින් පිරිසිදු වියලි බෝතලයකට දාගන්නවා. ඔයාලා මේ විදිහට කල් තියාගන්නවා නම් හොඳින් මතක තියාගන්න පාස්ලි එහෙම ගද්දි වතුර ගතිය හොඳින් ඉවත් කරලා එකතු කරගන්න ඕන. ඔයාලට පාස්ලි හොයාගන්න බැරි නම් පාස්ලි නැතුව වුණත් මේක හදන්න පුළුවන්. පාස්ලි යොදාගත්තාම මේකට තවත් රසයක් එකතු වෙනවා. හැබැයි පාස්ලි නෑ කියලා මේකේ රසය නම් අඩු වෙන්නේ නැහැ. දැන් මම මේ සම්පූර්ණ වම්බටු සලාදයම මේ බෝතලයට එකතු කර ගන්නවා. මේ විදිහට එකතු කරගත්ත වම්බටු සලාදය මම ටිකක් බෝතලේ තද වෙන්න මේ විදිහට තද කර ගන්නවා. මේ විදිහට හැන්දකින් ඔයාලට පහසුවෙන්ම මේ වම්බටු සලාදය හොඳින් තද කර ගන්න පුළුවන්. දැන් මම මේ සලාදය වැහෙන්න ඔලිව් තෙල් එකතු කර ගන්නවා. එකපාරටම සම්පූර්ණයෙන්ම පිරෙන්නම ඔලිව් තෙල් එකතු කරගන්නේ නැතුව මේ විදිහට පොඩි ප්‍රමාණයක් මුලින්ම එකතු කර ගන්නවා. ඊට පස්සේ මේ වගේ බාබකියු ස්ටික් එකක් හරි ඉරට්ටක් වගේ කූරකින් මම දාපු තෙල් ටික පහළට යන විදිහට මේ වගේ පොඩි ලිහිල් කිරීමක් කරනවා. මේ විදිහට තෙල් ටික පහළට ගියාට පස්සේ මම ආයෙත් තෙල් ටිකක් එකතු කර ගන්නවා. තෙල් නාස්ති නොවන විදිහට එකතු කරගන්න ඕන හින්දා මේ විදිහට කරන්න. නැත්නම් වෙන්නේ අනවශ්‍ය විදිහට මේකට තෙල් එකතු වෙන එක විතරයි. මේ වගේ පොඩි පොඩි ප්‍රමාණයෙන් තෙල් එකතු කරගන්න ගමන් ඒ තෙල් ටික සම්පූර්ණයෙන්ම සලාදේ පුරාම යන විදිහට හදාගන්න ඕන. අන්තිමටම සලාදේ උඩින් සම්පූර්ණයෙන්ම සලාදේ වැහෙන ප්‍රමාණයට විතරක් තෙල් තියෙන්න තෙල් ටික එකතු කරගන්න. එතකොට අනවශ්‍ය විදිහට බෝතලේ පිරෙන්නම තෙල් එකතු වෙන්නේ නැහැ. මේ විදිහට තෙල් එකතු කරගත්තට පස්සේ බෝතලේ කට හොඳින් පිහදාලා බෝතලේ මූඩිය තදින් වහගන්න. මේ වම්බටු සලාදය කල් තියාගන්න පාවිච්චි කරන භාජනය විදිහට වීදුරු භාජනයක්ම පාවිච්චි කරන්න. ඒ වගේම කිසිම වෙලාවක මේ මිශ්‍රණයට වතුර එකතු වෙන්න තියන්න එපා. එතකොට වෙන්නේ මේ තෙල්වල මුඩු ගතියක් ඇති වෙන එක. මම දැන් මේ බෝතලය සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ පැය 24ක් තියාගන්නවා. මේ විදියට තිබ්බහම මේ සලාදේ හොඳින් පදම් වෙනවා. පැය 24කට විතර පස්සේ ආහාරයට ගද්දි මේක හරිම රසයි. මේ තියෙන්නේ පැය 24කට පස්සේ තියෙන සලාදය. දැන් මේ වම්බටු කෑලිවලට ඔලිව් තෙල් යම් ප්‍රමාණයක් උරාගෙන තියෙන්නේ. හැබැයි අනවශ්‍ය විදියට උරා ගන්නෙත් නැහැ. මොකද මේක බැදිලානේ තියෙන්නේ. දැන් මේ වම්බටු එක අපිට ආහාරයට ගන්න පුළුවන්. කල් තියාගන්න තෙල් එකතු කරපු නිසා තමයි ආහාරයට ගන්නෙ නැතුව පැය 24ක් මම තියාගත්තේ. නැත්නම් හදපු ගමන්ම කන්න පුළුවන්කම තිබුණා. ඔයාලා මේකට තෙල් වර්ග එකතු කරද්දි අනිවාර්යෙන්ම සාමාන්‍ය ඔලිව් ඔයිල්, එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් හරි එළවලු තෙල් හරි පාවිච්චි කරන්න. වෙනස් වර්ගයේ තෙල් එකතු කරාම මේ වම්බටු එකේ රසය වෙනස් වෙනවා. මං ඔයාලට පෙන්නන්නේ නිසා මේ කෑලි ටිකක් එළියට අරගෙන පෙන්නන්නම්. දැන් ඔයාලා බලයින එළවලු තෙල් එහෙම දැම්මහම මේක තෙල් ටිකට මොකද වෙන්නේ කියලා. මේ තෙල් ආහාරයට ගන්න එපා. එළවලු තෙල් නම් බැදුමකට වගේ යොදා ගන්න පුළුවන්. එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් නම් ආහාරයට ගන්න පුළුවන්. ඒක අමුවෙන් ආහාරයට ගන්න දෙයක්නේ. එළවලු තෙල් යොදාගත්තා නම් තෙල් ටික බේරලා අරගෙන සලාදය ආහාරයට ගන්න. ඒ වගේම සාමාන්‍ය ඔලිව් ඔයිල් පාවිච්චි කරා නම්
ඒක කෑමට ගන්න හරි බැදුමකට පාවිච්චි කරන්න හරි පුළුවන්. මේ තියෙන්නේ දවසක් හොඳින් පදම් වුණ සුදු ලූණු, වම්බටු, ඉදුණු මිරිස්වල කෑලි. දැන් හොඳ සුවඳකුත් තියෙනවා මේ වම්බටු එකේ. මේ වම්බටු කෑල්ල පේනවද? මේකේ අමු ගතියක් ඇත්තෙම නැහැ. මම මේ වම්බටු බෝතලය පැය 24කට පස්සේ ශීතකරණයේ පහළ කොටසේ තියාගන්නවා. මේ විදිහට මාසයක් මාසෙකට වැඩි කාලයක් වුණත් මේක තියාගන්න පුළුවන්. කාට හරි මේ තෙල් ප්‍රමාණය වැඩි නම් ඔයාලා මුලින්ම සලාදේ හදාගත්තු ප්‍රමාණයට හදාගෙන රස විඳින්න. තෙල් ආහාරයට ගත්තට ප්‍රශ්නයක් නැති මේක හදලා කල් තියාගන්න ඕන කෙනෙක් මං කිව්ව විදිහට තෙල් එකතු කරලා මේක හදලා කල් තියාගන්න. මතක තියාගන්න මේක එයා ෆ්‍රයර් එක වගේ දෙකින් තෙල් නැතුව හදන ආහාරයක් නෙවෙයි. මේක තෙල් එකතු කරලා හදන වම්බටු සලාදයක්. ඉතින් තෙල් ආහාරයට ගන්න බැරි කෙනෙකුට මේක හදලා කන්න බෑ. මොකද සමහරු තෙල් ගැනම කියනවනේ. ඒක නිසයි මම මේක කිව්වේ. එතකොට තෙල් නැතුව හදා ගන්නවා නම් ඒක වෙනම රසක් එන්නේ. නියම සලාදේ රස නෙවෙයි එන්නේ. මේක ලංකාවේ හදන බටු බැදුමක් නෙවෙයිනේ. නිවැරදි විදිහට මේ සලාදේ හදා ගන්න ඕනේ නම් මම කිව්ව විදිහට තෙල් එකතු කරලා මේ සලාදේ හදලා බලන්න. මගේ අම්මගේ ශ්‍යාම කියලා අක්ක කෙනෙකුගේ ගොඩක් උපදෙස් එක්ක තමයි මම ඔයාලට මේ රෙසිපි එක ගෙනාවේ. ඔයාලට කිසිම විදිහකින් මේ රෙසිපි එක වරදින්නේ නැති වෙන්න තමයි එයාලා ගොඩක් දේවල් කියලා දුන්නේ. එහෙනම් ඉතින් ඔයාලත් කැමති නම් මේක හදලා බලන්නකෝ කොහොමද රස කියලා. වෙනස් විදිහේ තවත් කෑමක් අරගෙන මම ඉක්මනින්ම එන්නම්කෝ. හැමෝම පරිස්සමෙන් නිරෝගිමත්ව සතුටින් ඉන්න.